අද මගේ contempt of court ඒ කේස් එක ජූලයි 30ට කල් ගියා දිනයක් ගියක තමයි උනේ වර්තමානයේ මේ වන විට පාර්ලිමේන්තු පේරිණි කාර්යයේ ස්වභාවය නිසා රට ඇතුලේ අවුස්සක් ඇතිවලා තියෙනවා මුතුමන් මේක දකින්න කොහොමද ඇත්තම මම හිතන්නේ යහපාලනය හරහා තමයි ධානමින් සංශෝධන හරහා ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම අල්ලස්ව දූෂණ කොමිසම වගේ දේවල් හැදුනේ. ඒ වගේම ගරු ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න යහපාලට පින් සිද්ධ වෙන්න තමයි අපිට right to information තොරතුරු දැනගැනීමේ පනත ලැබුණේ. ඉතින් තොරතුරු දැනගැනීමේ අයිතිය බදුලියෝන ජනතාවට තියෙනවා. ඉතින් මේක සුළුවට තැකී හැකි ඛේදවාචකයක් නොවේනේ. අහිංසක ජනතාව පල්ලිගිය ජනතාව 250 300ක් අතර ගානක් මැරිලා තුවාල වෙලා ලොකු ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. ඒ අය තාම ඒ අයගෙන් පවුල් වල අය යුක්තිය බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකක්ද උනේ? කවුද මේකට වග කියන්න ඕනේ? කවුද මේ ප්‍රහාරයේ පිටපස ඉන්නේ? මේ ප්‍රහාරය දැන දැන හැංගුවේ කවුද? ඒක දැනගන්න එක ජනතාවගේ අයිතියක්. බදු ගෙවන ජනතාවගේ ඕගොල්ලෝගේ අපි සේරවගේම නෑදෑයෝ අසල්වාසීන් තමයි මේ මිය ගියේ. විශේෂයෙන් මගේ ප්‍රදේශයේ මීගමුවේ. ඉතින් මම මේ තීරින් කාරක සභාවට මම බොහොම කැමතියි. මං අත් දෙක උසලම කැමැත්ත පළ කරනවා. මොකද මේ තීරින් කාරක සභාව හරහා ඇත්තටම මොකද්ද සිද්ධ වුණේ කියන එක කිව්ව ඇවිල්ලා කවුද අපේ ආරක්ෂක ලේකම්තුමා කිව්වා. ඒ වගේම පොලිස් ප්‍රතිතුමා මේ සියලු දෙනා ඇවිල්ලා මේ දේවල් හරියටම කියනවා. පැහැදිලි කරලා කියනවා. ඉතින් ඒක බොහොම ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ට්‍රාන්ස්පරන්සි කියන්නේ විවිධ පේන තේරීම් කාරක සභාවක්. ඒකේ සෑම පක්ෂෙම අය ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක ඉතාම හොඳ තත්ත්වයක් කියලා. ඒක රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක්. නැත්තම් ප්‍රහාරයට සම්බන්ධ අය ප්‍රහාරයට වග කිව් යුතු අය හැංගෙන්න ඉඩ තිබුණා. දැන් ජනතාවට පේනවා ලයිව් නාලිකා හරහා කවුද ඇත්තටම වග කිව්ත්තේ කියලා තේරෙනවා. එතුමා මම දන්නේ එතුමා අපේ මිත්‍රෙක් අපි කරු කරනවා. මම දන්නේ එතුමා වගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙක් ඇයි එහෙම කියන්නේ කියලා. කැබිනට් රැස්වීම සහ තීරීම් කාරක සභාව අතර තියෙන සම්බන්ධය මට තේරෙන්නේ නැහැ. කැබිනට් රැස්වීම කියන්නේ රටක තීරණ ගන්න කැබිනට් ඇප්‍රූවල් ගන්න තැනක්. තීරීම් කාරක සභාව කියන්නේ මේ ඛේදවාචක පිළිබඳ මේ ප්‍රශ්න අහන විමර්ශනය කරන තැනක්. එතකොට මට තේරෙන්නේ තීරීම් කාරක සභාව සහ කැබිනට් එක නොපැවතීම අතර තියෙන සහසම්බන්ධතාවය මට තේරෙන්නේ නැහැ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාටත් මේ සම්බන්ධ චෝදනාවක් කියලා. මොකද්ද චෝදනාව? කියන්නේ මේ ප්‍රහාරය සම්බන්ධවගෙන කිව් කරේනේ කියලා කරනවා. ඒ සියලුම අයට ඒ කියන්නේ මම දැක්ක රොහාන් ගුණරත් මහත්මයා කියනවා මේ ලොකු ලොක්කු අපි නෙමේ. ඉතින් ඇත්තටම අපේ PSO ලගින් තමයි අර මීටි තනින් වතුර ගන්නවා වගේ පොඩි අය වල්ල ගන්න එපා මේකට. මම කියන්නේ මේකට සීනියර් මිති වල්ල ගන්න එපා. මේකට කාන්තාහ ළමා ඇමතුමි වල්ල ගන්න එපා. මේකට කෘෂිකර්ම ඇමතුමා වල්ල ගන්න එපා. මේකට දීවර ඇමතුමා වල්ල ගන්න එපා. මේකට තව කවුද මේ අනිකුත් මේ වෙන අමාත්‍යාංශවල මේ ඇමතිවර වල්ල ගන්න එපා. මම කියන්නේ මේකට වග කියුතු අමාත්‍යාංශය නීති හා සාමය අමාත්‍යාංශය. එතකොට ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්, පොලිස් ප්‍රතිතුමා, STF එක, ත්‍රිවිධ හමුදාව, එතකොට හමුදා ප්‍රතිවරයා, ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස්, රාජ්‍ය බුද්ධි සේවාව, එතකොට අගමැතිතුමා, ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා, මේ සියලු දෙනාට ඒ වගකීම එන එක නවත්තන්න බෑ. ඉතින් ඒක නැහැ කියලා එයා කියලත් නැහැ මං හිතන්නේ. ඒක අගමැතිතුමත් එක්තරා පාර්ශවයක්. ඒක රොහන් ගුණරත්න මහත්මයාත් හරියට පැහැදිලිව කියලා තිබුණා. මේ හිටපු ජනාධිපතිතුමාට පවා මේ ලියුම ගිහිල්ලා තියෙනවා. එතුමාගේ PSOත් ඒක ලියුම අතේ තියාගෙන නුවරඑළිය ට්‍රිප් එකක් ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ වගේ නමුත් අපේ කවුද මේ ඒ වගේම කවුද මේ මනෝගණේෂර් මහත්මයා කිව්වා දවස් 10කට ඉස්සෙල්ලා එතුමා දන්නවා කියලා. හරින් ප්‍රනාන්දු මහත්මයා කිව්වා එතුමාගේ පියාද නංගිටියා කියලා කිව්වා. ඒකට තව කිව්වා
තව කවුද කිව්වේ? තව කීප දෙනෙක්ම කිව්වා මේ දැනගෙන හිටියා කියලා. හැබැයි මම නැවත නැවතත් ජනතාවට කියනවා මම නම් දැනගෙන හිටියේ දැනගෙන හිටියනම් මම අනිවාර්යයෙන්ම Facebook live එකක් කරනවා. ඒ වගේම දැන් මුස්ලිම් මාස්ටර්වරු ඒකමත්කව අඳුන් ඉවත් කරනවා. ඉන්න අනතුරුව ඉවත් වෙච්ච ආණ්ඩුකාරවරු සියයේ සාක්ෂි ලබා දුන්න ඊට අතර තවත් අයෙක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා තිබුණා මුස්ලිම් බහුතරයේ ලෝකයේ ඉන්නේ නමුත් අපි පාලනය කරන්න බෑ කියලා ප්‍රසිද්ධ. මේ වගේ දේවල් තුලින් ඔබතුම මොකද දකින්නේ මුස්ලිම් නායකයෝ රට ගිනින තැන? ඇත්තම ඔබ හොඳම ඔබ ඇහුව හොඳම කාලීන ප්‍රශ්නේ තමයි මේ ඇහුවේ. මම කියනවා හිස්බුල්ලා මේ කරු ආණ්ඩුකාරතුමාට, ඒ වගේම අසාද් සාලි මහත්මයාට, ඒ වගේම අනිකුත් මුස්ලිම් මේ වගේ කතා කියන, මේ වගේ තක්කඩි කතා කියන, ජනතාව අවුස්සන කතා කියන නායකවරුන්ට මම පැහැදිලිව ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ඉමිතියාස් බකීර් මහකර වැනි බුද්ධිමත් දේශපාලඥයන්ව අනුගමනය කරන්න. කබීර් හෂීම්, එතකොට තව කවුද? රවුෆ් හකීම් මහත්මයා, තව පවුසි මහත්තයා එක්කෝ නිහඬව ඉන්නවා. නිහඬවීමත් මං හිතන්නේ ඉතාම හොඳ වැඩක්. ඉතින් මේ අද මොනවද මේ කවුද ඉස්බුල්ල මහත්මයා කියන්නේ? ඉස්බුල්ල මහත්මයා කියනවා ලෝකේ මෙහෙ සුළු ජාති වුණාට අපි ලෝකේ මහජාතිය, අපි හැප්පිලා බලමු. මේ එහෙමුණුත් තෙල් එන්නේ නැහැ මේ මැදපෙරදිගෙ. මොනවද මේ මෝඩ කතා? මේ වලින් තවත් ජනතාව ඇවිස්සෙනවානේ. අනිත් එක අසාද් සාලි මහත්මයා ඊයෙවිල්ලා කියනවා මුස්ලිම් ජනතාව ලොකු පීඩනයකුළු ඉන්නේ. අපි පීඩනයක නෙමෙයි දින්නේ. එතකොට මැරුණ මේ ක්‍රිස්තියානි ජනතාව පීඩනයක නෙමෙයි දින්නේ. එයා කියනවා පල්ලිවලට සත්තු ගේන්න එපාලු. ඉතින් මේ බල්ලෝ දාලා චෙක් කරන්නේ නැතුව මේ නයි දාලා චෙක් කරන්නේ. ඉතින් ඒකේ ක්‍රමයක් තියෙනවනේ බෝම්බ චෙක් කරන. ඒක ලෝක පිළිගත් ක්‍රමේ. එහෙනම් මම කියනවා ඒගොල්ලන්ගේ බොඩි ලැන්ග්වේජ් එකත් වැරදි, කියන ටෝන් එකත් වැරදි. මේකෙන් තව තවත් සිංහල ජනතාව ඇවිස්සෙනවා. මේගොල්ලෝ මේ මෙච්චර ඩිසාස්ටර් එකක් වෙලා, මෙච්චර ලොකු මේ ව්‍යසනයක් වෙලා තව සිංහල ජනතාවට අභියෝග කරනවා. අපි ලොකු වේදනාවකුළු ඉන්නේ. අපිත් වේදනාවක ඉන්නේ. එයා විතරක් කොහෙද වේදනාවක ඉන්නේ? අසාද් සාලි මහත්තයා කියනවා මුස්ලිම් ජනතාව ලොකු වේදනාවකුළු බයකිල්ලු ඉන්නේ. ඉතින් අපි බයකින් නෙමෙයිද ඉන්නේ? ඉතින් අපි සේරම බයකින් ඉන්නේ. ඉතින් ඒ හින්දා තමුන්ගේ ජාතිය කට්ටිය අතින් වරදක් වුණා මීට වඩා නිහතමානී වෙලා කතා කරන. අනිත් එක අපි හොඳටම දැක්කා මේ බෝම්බ පුපුරගත්තු අය මේ බුදුහාමුදුරුවනේ කියලා නෙමෙයි බෝම්බ පුපුරගත්තේ. ජේසුනි කියලා නෙමෙයි බෝම්බ පුපුරගත්තේ. මොනවා කියලාද බෝම්බ පුපුරගත්තේ? අල්ලාහ් අක්බර් කියලා. බෝම්බ පුපුරගත්ත සේරමල්ල බෝම්බේ පුපුරගත්තේ අල්ලාහ් අක්බර් කියලා. එතකොට ඒකට මුස්ලිම් ජනතාවට සහසම්බන්ධයක් තියෙනවා. මුස්ලිම් ජනතාව ඒකට වගකීම් තත්ත්වයක් තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ නෙමෙයි වුණාට, සුළුතරයක් වුණාට ඒගොල්ලන්ගේ, ඒ කියන්නේ හැම මුස්ලිම් අර ෂාරුක් ඛාන් කියනවනේ I am Khan but I am not a terrorist කියලා කියනවා. එහෙම කියනවනේ I am Khan but I am not a terrorist කියලා කිව්වට මේ අහුණයි සේරම මුස්ලිම්නේ. ඉතින් මුස්ලිම් ජනතාව මීට වඩා තමුන් කතා කරන දේවල් මේ කාලේ සංගමයෙන් නිහතමානීව දුක් වෙලා එක මුස්ලිම් නායකයෙක් කිව්වද මල්ලි අපි අතින් වරදක් වුණා, අපේ ජාතිය කට්ටිය අතින් වරදක් වුණා, අපිට සමාවෙන්න, අපි නෙමේ වරදලේ, අපේ ජාතියේ යම් යම් අය අතින් මේ වරදක් වුණා, අපිට සමාවෙන්න, අපි මේ ගැන කනගාටු වෙනවා කියලා කිව්වේ නැහැනේ. ඒ අය ඒක කරලා අපිටම චැලෙන්ජ් කරනවා. මේක පහුගිය ටිකෙත් වුණා, මේ වගේ දේවල් වුණා. SWR බණ්ඩාරනායක මහත්තයා කාලේ එතුමාව ඝාතනය වුණාම බුද්ධ රක්කිත සෝමාරවම ස්වාමිනවාසලා අහුණා. ස්වාමිනවාසකෙනෙක්ට පාර බැලන්න බැරි වුණා. ඉතින් අපි දැන් අපි කියනවා එක පාරකෝ ගායකයෝ කුඩු ගේනවා කියලා කිව්වම ගායකයෝ අහු වෙනවා. මේ නිලියන් කුඩු ගහනවා කියලා කිව්වම නිලියන්ට මර. අර එක මකුණයි කන්නේ, ඇයි ඔක්කොම මකුණු මරන්නේ වගේ. ඒ කියන්නේ ඒ තමුන්ව අයිති පාර්ශවයක් මාධ්‍යවේදීන්, අපි කිව්වෝ මාධ්‍යවේදීන් මේ මොකක්ද ගංජා ප්‍රවාහනය කරනවා කිව්වෝ මාධ්‍යවේදී සේරන්ට මේක වදිනවා. ඉතින් ඒ වගේ දැන් මෙතන ඇවිල්ලා තියෙනවා මුස්ලිම් ත්‍රස්තවාදයක් ගැන කතාව ඇවිල්ලා තියෙනවා. එහෙනම් මම මුස්ලිම් නායකයන්ගෙන් වැඳලා ඉල්ලනවා කරුණා කළා හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා, අසාද් සාලි ආණ්ඩුකාරතුමා, ඒ වගේම රිෂාඩ් බදුදීන් ඇමතිවරයා සහ තව කවුද එහෙම මේ අපේ සිංහල බහුතර ජනතාවගේ හිත රිදෙන විදිහට කතා කරන අනිත් අය කවුද? වෙන අය කවුරුත් කතා කරන්නේ නැහැ. මම කියන්නේ මම එදත් කෘත්‍ය අධිකාරී මණ්ඩලෙත් කිව්වා අනුගමනය කරන්න ෆෞසි මහත්තයාව, අනුගමනය කරන්න ඉමිතියාස් බකීර් මහත්තයාව,
අනුගමනය කරන්න මේ කවුද හකිම් මහත්තයාව ඒ වගේම අපේ කබිරශි මහත්මයා ඒගොල්ලෝ බොහොම හොඳට මේ කළමනාකරණය කරනවා ඒ වගේම අනුගමනය කරන්න කාදිවලතුමාව කාදිවලතුමා බොහොම හොඳට කළමනාකරණය කරනවා ඒකින්ද අවුල් ජාතිවාදී යුද්ධ ඇති වෙන ප්‍රශ්න ප්‍රකාශ කරන්න එපා කියලා ඉල්ලා හිටිනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ප්‍රහාරයට කලින් අරන් තිබ්බ පියවර පිළිබඳ සෑහීම කරපත් නේද ආයි කියන තරහ නේද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමායි අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවයි අරන් තිබ්බ පියවර පිළිබඳ සෑහීම කරපත් නේද පියවර ඇත්තටම ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා වගේම අගමැතිතුමා වගේම රාජ්‍ය බුද්ධිංශය STF එක හමුදාපතිවරයා එතකොට ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් මේ සීලු දෙනා වගේ කියන්න ඕනේ මේකට මම ඒක ඉස්සලත ඔබතුමා ඉස්සලත් කිව්වේ ඒකට මේ සීනි ඇමති එතකොට පොල් කර්මාන්ත එතකොට දීවර ඇමති ඒ වගේ මේ කාලගුණ දෙපාර්තමේන්තුව වගේ දේවල් ලගේ මේකට පොලිස් දෙපාර්තමේන්තුව පොලිසිය CID එක STF එක ස්ටේට් SIS එක එතකොට මේ ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනා ඒ කියන්නේ නීති හා සාමය අමාත්‍යාංශය ආරක්ෂක සමාත්‍යාංශය ආරක්ෂක ඇමති ත්‍රිවිධ හමුදා සේනාධිපති අගමැති ජනාධිපති රාජ්‍ය ඇමති මේ සියලු දෙනා වාගේ කියන්නේ වෙන රටක නම් මේ වගේ තත්ත්වයක් වුණාම මම හිතන්නේ ඉල්ල අස්සෙලා ලංකාවේ එහෙමම නෑ ඒ කියන්නේ ඇමරිකාවේ පෙන්ටගන් ගැහුවයි කියලා කොලින් පාවෙල් මම හිතන්නේ හිටියේ කාලේ ජෝර්ජ් සීනේබු සිටියේ ඉල්ල අස්සුනේ නෑ එතකොට පුටින්ගේ රටේ මේක වුණා ඉල්ලා සුන්නේ ඉම්රාන් ඛාන්ගේ රටේ වුණා ඉල්ලා සුන්නේ මෝඩිගේ රටේ ඊයේ පෙරේදත් වුණා එහෙම ඉල්ලා සුන්නේ එතකොට ඒ කියන්නේ බොහොම පුපුරන ගානේ ඉල්ලා සෙන්න ගියොත් එහෙම මං හිතන්නේ ඉරාකී ඇෆ්ගනිස්තානයේ හැමදාම ඉල්ලා සෙන්න වෙයි මම හැබැයි ඔබ කියන ප්‍රශ්නේ මම එක්පැද්ද කර ඇග්‍රි මේ ප්‍රශ්නේදී මේක දැනගෙන ඉඳලා තියෙනවා අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා නමුත් මම හිතන්නේ අනිත් රටවල නම් කළේ මේ වගේ මහා ප්‍රහාරයක් වුණාම පක්ෂ විමක්ෂ මාධ්‍ය ආයතනයේ සීලු දෙනා එක්කහු වෙලා අර සහාරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කළා මිසක් ඒ අය ගහගත්තේ නැහැ ත්‍රස්තවාදීන්ගේ උමනාව තමයි මේ අය ගහගන්න එක ඒ ඒකට අහු වෙන්න එපා කියලා මම කියනවා දැනගෙන හිටියා කියලා කියන්නේ මේ ගහන්න ඉදැරලා නිකන් කියන්නේ ඒක කොච්චිකඩේ පල්ලිය ළඟදී ආරක්ෂක ලේකම්තුමාගෙන් අහනවනේ හේමසිරි මහත්මයාගෙන් ඒ ආහද්‍යතුමා මොනවද කිව්වේ අපි දැනගෙන හිටියා මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් ඒ හින්දා ඒ වගකීම් බෙරෙන්න බෑ. මොකද අපි ළඟ ලියුම තියෙනවා. 4 වෙනිද ඇවිල්ලා තියෙනවා. 9 වෙනිද අපි ටයිප් කරලා තියෙනවා. 11 එවලා තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට එවලා තියෙනවා. සියලුම සුප්‍රීම කෝට් ජජස්ලාට එවලා තියෙනවා. හිටපු ජනාධිපතිනිට එවලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට එවලා තියෙනවා. අගමැතිතුමාට එතකොට ජනාධිපතිතුමාට මේ අතුළු මේ එතකොට අනිකුත් විශේෂ හයි රෑන්ක් එකේ බොහෝ ලොක්කන්ට ඇරලා තිනවා කියලා ලියුම රොහන් ගුණරත්න මහත්මයා ඊයේ කිව්වා ඉන්ටර්වයුවේ. හොඳයි.